අයිබෝවන් සියලු දෙනාට පින්වන්ත රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ net fm බදාදා ධර්ම දක්ෂිනාව ආරම්භ කිරීම සඳහායි. ඊළඟ ශ්වේත පූජා වැඩසටහන ඔබේ ගමේ නගරයේ ආයතනයේ වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන පවත්වන්නට පුළුවන් කමක් තිබෙනවා. කතා කරන්න 077 41 52 72 077 41 52 72 තමයි දුරකථනාංකය. ඔය දුරකථනාංකයටම කතා කරලා ඔබ සංවිධානය කරන ඕනෑම ආගමික වැඩසටහනක් ආශිර්වාද බෝධි පූජාවන් වේවා, සරරාත්‍රික පරිත්‍රාණ දේශනාවන් වේවා, සජීවීව විකාශය කර ගැනීමට net fm අපිව සම්බන්ධ කරගන්නට පුළුවන් කමක් තිබෙන වගත් අපි සතුටින් සිහිපත් කරනවා. ඒ පුණ්‍ය කටයුත්ත පිළිබඳව සිහිපත් කරමින් අදත් බදාදා ධර්ම දක්ෂිනාව ආරම්භ කරන්නට ගෞරවයෙන් නමස්කාරපූර්වකව ආරාධනා කරන්නේ ශාස්ත්‍රපති අතිපූජනීය සගම අනෝමදස්සේ ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්ස. සාධු සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මෙත්තං උපෙක්ඛං කරුණං විමුක්තිං ආසේවමානෝ මුදිතං ච කාලේ, සම්බේන ලෝකේන අවිරුඤ්ජමානෝ ඒකෝ චරේ කංග විසාන කප්පෝති. පූජනීය මහා සංඝරත්නින් අවසරයි අද දවසෙත් ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්නට එකතු වෙන පින්වත් හැම දෙනාටම දේශනාව ආරම්භෙදිම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, ධර්ම දක්ෂිනාව ආරම්භෙදිම අද දවසේ ධර්ම දක්ෂිනාවට දායකත්වයෙන් එකතු වෙන පින්වත් පිරිස සඳහන් කළොත් එහෙම, අද දේශනාවට ඉතාම පින්හිතින් දායකත්වයෙන් එකතු වෙනවා 295 ඒ විධානගේ කෑල්ල එල්ලාවල පදිංචි කෝසල කරුණාරත්න මහත්මා සහ සුජාතා කරුණාරත්න මහත්මිය යන පින්වත් දෙපළ. ඒ පින්වතුන්ගේ බලාපොරොත්තු අරමුණු සිහිපත් කරලා අපි දේශනාව අවසානයේදී පින් අනුමෝදන් කරන්න අපේක්ෂා කරනවා. දැන් සූදානම් වෙන්නේ ධර්ම දක්ෂිනාව සිද්ධ කරන්නට. ඒ වගේම තමයි බදාදා ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්නට net fm සමග එකතු වෙන හැම දෙනාගේම සත් අරමුණු, ප්‍රාර්ථනා, බලාපොරොත්තු, අපේක්ෂාවන් ඉටු කරගන්නට මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ආනිසංසත්, ඒ වගේම තමයි ධර්ම අවබෝධයත් ඒකාන්තයෙන්ම ඉවහල් වෙත්වා, පිටිවහලක් වෙත්වා කියන ප්‍රාර්ථනාව සහිතවයි අදත් දේශනාව අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පින්වත්නි, ඔබ දන්නවා බදාදා ධර්ම දක්ෂිනාවෙන් අපි දැන් මාස ගණනක් තිස්සේ සාකච්ඡා කරගෙන ඉන්නේ කග්ගවිසාන සූත්‍රය පිළිබඳව. කග්ගවිසාන සූත්‍රයෙන් සාකච්ඡා කරන්නේ මොනවද කියලා අපිත් එක්ක මේ දේශන මාලාවත් එක්ක එකතු වෙලා ඉන්න, චිරකල් මේ දේශනාවන් ශ්‍රවණය කරගෙන ආපු හැම දෙනාටම හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් අද හාහාපුරා කියලා කවුරු හරි මේ දේශනාව පළවෙනි දවසේ, මේ දේශන මාලාව පළවෙනි දවසේ ශ්‍රවණය කරනවා නම් අද නම් මේ දේශනාව ඇහෙන්නේ, එතකොට හිතෙන්න පුළුවන් මොකද්ද මේ කග්ගවිසාන සූත්‍රය කියන්නේ, මේ දේශනා මාලාවක් විදිහට කතා කරනවා, මොනවද කතා කරගෙන ඇවිල්ලා තියෙන්නේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම අපි කග්ගවිසාන සූත්‍රය ඇසුරු කරගෙන දේශන 39ක්
මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. අද තියෙන්නේ 40 වන දේශනාව. ඇත්තටම මේ කග්ගවිසාන සූත්‍රය කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදානයන් සංග්‍රහිත කරපු තාමත්ම වැදගත් සූත්‍ර දේශනාව. කග්ගවිසාන සූත්‍රයේ හැඩය, ස්වරූපය අපි මීට කලින් සිද්ධ කරපු දේශනාවන් වලින් ඔබට දැන් ඉතාම හොඳට අවබෝධ වෙලා තියෙනවා, සහ අපි මෙහි ආරම්භක දේශනාවන් විදිහට සිද්ධ කරගෙන ආපු දේශනාවලින් ඒවා ඉතාම හොඳට සාකච්ඡා කරලා තියෙනවා. කෙසේ නමුත් පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන, ඊට පස්සේ උන්වහන්සේලාගේ අපදාන ජීවිත කතා, උන්වහන්සේලා ලබාගත් අවබෝධය කොයි විදිහටද අපිට සම්ප්‍රේෂණය කරලා තියෙන්නේ, අපිට සංවේදනය කරලා තියෙන්නේ කියන කාරණයන් අපි ඉතාමත්ම ඉහලින් කතා කරලා තියෙනවා. එතකොට කවුරු හරි අද අභිනවයෙන් හාහාපුරා කියලා පළවෙනි වතාවට මේ සූත්‍රය පිළිබඳව ඇහෙනවා නම්, මේ පිළිබඳව දැනගන්නවා නම්, නැත්තම් අද මේ බදාදා ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්නේ බදාදා දේශනාව විදිහට අද නම්, ඇත්තටම පසේ බුදුරජාණන් වහන්සේලා ගැන තමයි අපි මෙච්චර කල් සාකච්ඡා කරලා තියෙන්නේ මේ දේශන 40ක් වෙනකන්. අද දේශනාවත් එක්ක දේශන 40ක්. පින්වත්නි, ඔබ දන්නව මේ දේශන මාලාවේ හැඩය කොහොමද? අපි ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ උදානය, නිරාමිස ප්‍රීතියකින් ඒ දේශනා කරපු ප්‍රකාශය පැහැදිලි කරගන්න කලින් උන්වහන්සේගේ ජීවිත කතාව පිළිබඳව තේරුම් ගන්න උත්සාහ කරනවා. මොකද ඒක තේරුම් ගන්නේ නැතිව, ඒ පිළිබඳව දැනගන්නේ නැතුව ඔබට පැහැදිලි මේ ගාථා තේරෙන්නේ නැහැ. ඇයි මේ වගේ ප්‍රකාශයක් මේ පසේ බුදුහාමුදුරුව දේශනා කළේ කියන එක තේරුම් ගන්න අපිට චරිත කතාව අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. ඇත්තරම අද එහෙම දීර්ඝ චරිත කතාවක් අපිට තේරුම් ගන්න ඇත්තරම නැහැ. ඉතාම කෙටි සිදුවීමක් ඔස්සේ තමයි පසේ බුදුරජාණන් වහන්සේ මේ වගේ කතාවක් දේශනා කරන්නේ. ඒක තමයි බ්‍රහ්මදත්ත පුරය පාලනය කරපු බඹදත් රජතුමෙක් විදිහට රාජ්‍ය පාලනය කරගෙන එනකොට, ඒ රාජ්‍ය පාලනය කරගෙන එද්දී එතුමට හැකියාව ලැබෙනවා ධ්‍යාන සමාපatti උපදවා ගන්න. ධ්‍යාන සමාපatti උපදවා ගත්තට පස්සේ ධ්‍යාන පිරිහෙන්නේ නැතුව පවතිනට නම් එතුමා කල්පනා කරනවා, මේ බඹදත් රජතුමා මම රජකම අතහැරලා ගිහිල්ලා පැවිද්ද ලබා ගන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඒ පැවිද්ද ලබා ගන්න ඕනේ කියලා කල්පනා කරලා රජකම ඇමතිවරුන්ට බාර දීලා ධ්‍යාන සුවයෙන්ම ගිහිල්ලා පැවිද්ද ලබාගෙන ඒ පැවිදි මාර්ගයේ විදර්ශනාව දියුණු කරලා උතුම් අවබෝධයට පත් වෙනවා. අවබෝධයට පත් වෙනවා කියන්නේ පසේ බුද්ධත්වයට පත් වෙනවා. ඒ පසේ බුද්ධත්වයට පත් වෙලා තමයි මෙන්න මේ මෙත්තං උපෙක්ඛං කරුණං විමුක්තිං කියන මෙන්න මේ උදානය, නිරාමිස ප්‍රීති වාක්‍ය මේක දේශනා කරලා තියෙන්නේ ඊට පස්සේ. එතකොට මේකේ තේරුම තමයි මේ මෛත්‍රිය, උපේක්ෂාව, කරුණාව, මුදිතාව කියන මේ අපි දන්න වචන වලින් මේ බ්‍රහ්ම විහරණ මේවා ආසේවණය කරලා මේවා ඇසුරු කරගෙන විමුක්තියට පත්වෙන්න මඟ පිළියෙල කරගෙන, එම නැත්තං හිත සමාධිමත් කරගෙන මේ කාරණාවන් ඔස්සේ ඊට පස්සේ කිසිම සත්‍යයක පිළිබඳව අවිරුද්ධමානෝ විරුද්ධත්වයක් නැතිව පසේ බුද්ධත්වයට පත් වෙලා කඟ වෙහෙන අඟ වගේ තනිව හැසිරෙනවා කියන එක තමයි මේකේ සරලම අර්ථය. ඉතාමත්ම සරල කරලා ගත්තොත් ඒ අර්ථය එහෙම ගන්න පුළුවන්. එතකොට පින්වත්නි, මේකේ තියෙන විශේෂ කාරණා හතරක්. ඒ කාරණා හතර තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන කාරණා හතර. මේක අපිට අපි දන්න පුංචි කාලේඳලම අහලා පුරුදු කාරණා හතරක්. දැන් මේවා පුංචි ළමයෙක්ගෙන් ඇහුවොත් එහෙම, පාසල් යන, දහම් පාසල් යන ළමයෙක්ගෙන් ඇහුවොත් එහෙම කියනවා මේ බ්‍රහ්ම විහරණ කියන්නේ මොනවද කියලා ඇහුවොත් එහෙම එයා දන්නවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා
කියන කාරණා හතර මේවා තියෙන්නේ දෙමාපියෝ ළඟ කියන කාරණය දන්නවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් මේවා මහා බ්‍රහ්මයා සතු කාරණා කියලා තව පැත්තකින් කියන්න පුළුවන්. මේවා භික්ෂුන් වහන්සේලා සතුයි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රහ්ම විහාර භාවනාවන් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේක ගැන කතා කරන්න පුළුවන්. පින්වත්නි, ඇත්තටම මේ දෙමාපියන් ළඟ මේ බ්‍රහ්ම විහරණ තියෙන බව ගන්නකොට ඇත්තටම දෙමාපියෝ ළඟ මේ බ්‍රහ්ම විහරණ තියෙනවද නැත්නම් දෙමාපියෝ මේක හඳුනගෙන තියෙනවද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා ගද්දි, එහෙම නැත්නම් උපේක්ඛා පාලියෙන් සංස්කෘතෙන් උපේක්ෂා වෙන්නේ. එතකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ කාරණා හතර මේකෙදි මෙත්ත එහෙම නැත්නම් මෛත්‍රිය කියන එක ගන්නකොට මෛත්‍රිය තුලින් අපි සරලවම ගත්තොත් එහෙම අපේ අදහස තමයි සබ්බේ සත්තා සුඛිතා හොන්තු, සියලු සත්වයෝ සුවපත්ත්වා කියන අදහසක් තියෙන්නේ. ඇත්තටම දැන් මේවා අපි දේශනා කරද්දී දේශනා කරාට දැන් මේක දෙමාපියෝ ළඟ මේ බ්‍රහ්ම විහරණ තියෙනවාය කියලා ගන්නකොට දෙමාපියෝ ළඟ තියෙන්නේ මෛත්‍රියද එහෙම නැත්නම් ආදරයද කියන ප්‍රශ්නේ තියෙනවා. මෛත්‍රියයි ආදරයයි එහෙම නැත්නම් මෛත්‍රියයි සෙනෙහසයි කියන එක කාරණා දෙකක්. ඒක මෙන්න මෙහෙමයි වෙනස් වෙන්නේ. අපි කාට හරි ආදරය කරනවා නම් දරුවෙකුට හරි සෙනෙහස දක්වනවා නම් ආදරයේ සහ සෙනෙහසේ තියෙන ස්වභාවය තමයි අපි ආදරය කරන විදිහට ප්‍රමාණයට අපි ආදරය අපේක්ෂා කරනවා. කියන්නේ ප්‍රශ්න කරනවානේ පොඩි ළමයින්ගෙන් වුණත් පුතා අම්මට ආදරෙයිද, පුතා තාත්තට ආදරෙයිද, දුව අම්මට කොච්චර ආදරෙයිද, දුව තාත්තට කොච්චර ආදරෙයිද, කෝ පෙන්නන්ට අද්දකින් පෙන්නන්ට කියලා එහෙම අර ආදරය තමයි අපේක්ෂා කරන්නේ. නැත්නම් මාත් පුතාට ගොඩාක් ආදරෙයි, එහෙම නැත්නම් දුවට මං ගොඩක් ආදරෙයි කියලා කියන්නේ යම් කිසි දෙයක් අපේක්ෂා කරනවා. හිතේ මොකක් හරි තියෙනවා මේ මම මෙච්චර ආදරෙයි නම් මට ඒ වගේම ආදරයක් මේ දරුවන්ගෙන් ලැබෙන්න ඕන වගේ හැඟීමක් දෙමාපියෝ තුලත් තියෙනවා. ඇත්තටම මෛත්‍රිය කියලා කියන්නේ කරලා බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි. ආදරය කියන්නේ ආදරය කරන කෙනාගෙන් දරුවෙක්ගෙන් හරි වෙන්න පුළුවන්, සතෙක්ගෙන් හරි වෙන්න පුළුවන්, සැමියා බිරිඳ වෙන්න පුළුවන්. ආදරය කෙනෙක්ගේ ස්වභාවය තමයි තමන් ආදරය කරලා නැවතත් ඊට සමානව හෝ ඊට වැඩියෙන් හෝ බලාපොරොත්තු වෙන දෙයක් හිතේ තියෙනවා. බලාපොරොත්තු සහගතයි ආදරේ. හැබැයි මෛත්‍රිය බලාපොරොත්තු සහගත එකක් නෙවෙයි. මෛත්‍රිය බලාපොරොත්තු සහගත වෙන්නේ නැහැ කියලා කියන්නේ ඇයි? දැන් ඔබ මෛත්‍රී භාවනාව කරනවානේ. ඔබ මෛත්‍රී භාවනාව කරනකොට සියලු සත්වයෝ නිදුක්කෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා නැවත ඔබ අහනවද පාරවල් වලින් යන අයගෙන්? නැත්තම් මේ ලෝකෙන්න සත්වයෝ කියලා ගද්දි අපි හැම සත්වයෙක්ම මේකේ අන්තර්ගතයින සිව් දිසාවෙම, එහෙම නැත්තම් උඩ යට ගත්තහම මේ දිසා හයේම අනන්ත සත්වයන්ට මෛත්‍රී කරලා අපි පාර යන මිනිස්සුන්ගෙන්වත්, අල්ලපු ගෙදර කෙනාගෙන්වත්, කොටින්ම ගෙදර ඉන්න මිනිසුන්ගෙන්වත් ආදරේ මේ මෛත්‍රියෙන් පස්සේ අහන්නේ නැහැ. මම ඔයාට මෛත්‍රී කරා. ඒ කියන්නේ අනන්තයටම මෛත්‍රී කරා මම. මුළු සක්වලටම මෛත්‍රී කරා. මුළු ලෝකයටම මෛත්‍රී කරා මම. මේ ඔයා මට මෛත්‍රී කරේ නැද්ද? මට ඔයා කොච්චර මෛත්‍රී කරනවද? ඔයා මට මෛත්‍රී කරන්නේ නැද්ද? ඔයා මෛත්‍රී කරන්නේ මට කොච්චරද? වගේ ප්‍රශ්න අහන්නේ නැහනේ අපි. අපි තමයි දන්නේ අපි මෛත්‍රී කරා කියලා. අපි සමහරට ඒක කියන්නෙත් නැහැ. මම මෛත්‍රී භාවනාව කරන කෙනෙක් කියලාවත් කියන්නේ. එතකොට එහෙම
අපි මෛත්‍රිය කියන එකේදී බලාපොරොත්තුවක් හිතේ නෑ. ඒ කියන්නේ මට මෙච්චර මෛත්‍රී කරන නිසා මේ වගේ මෛත්‍රී කරන්න ඕනේ, මං කියන විදිහට ඉන්න ඕනේ යාටත් මං මෛත්‍රී කරන නිසා වගේ අපේ නෑ. එහෙම අපේක්ෂා නෑ. ඒකේ ආනිසංස විදිහට අර සුකං සුපති සුකං පටිබුංජති න පාපකං සුපිනම් පස්සති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති, අන්න ඒ වගේ කාරණා ටිකක් ලැබෙන බව අපි දන්නවා. ඒක ආනිසංසනේ. ඒවා මේ අපේක්ෂාවෙන් මෛත්‍රී භාවනාව කරනවා නෙවෙයිනි. හැබැයි ආදරයේදී කෙනෙකුට කවුරු හරි ආදරය කරනවා නම් අපේක්ෂා විරහිත භාවයක් නෑ. ඔය සින්දුවල කවිවල ඔය මොකේ කිව්වත් අපේක්ෂාවක් තියෙන ආදරය කරන කෙනෙක්, සෙනෙහස දක්වන කෙනෙක්ගේ මොකේට හරි ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. හැබැයි මෛත්‍රිය එහෙම නෑ. නිසා මං එකයි කිව්වේ සැකයි දෙමාපියෝ මේ සතර බ්‍රහ්ම විහරඳ දියුණු කරන්නේ. එහෙම නැත්තම් අර ආදරයේ සෙනෙහස වගේ ක්ලේශ සම්පයුක්ත යමක්ද සිත්වල දියුණු කරන්නේ කියන එක ප්‍රශ්න කරන්න ඕන කියන එක. ඉතින් ආදරය කියන එක ඒක කෙලෙස් සහගත සත්වයන්ගේ ස්වභාවයක්. ඒක අපිට පින්වතුනි ධර්මදේශනා සිද්ධ කරලා දුරු කරවන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අවබෝධය තුළ, අවබෝධයෙන්ම හිත සකස් වෙන්න ඕන එකක්. එව නැත්තං දරුවන්ට ආදරය සෙනෙහස දක්වන්නට එපා කියලා බණින් කිව්වා වගේ අර්ථ ගන්න පුළුවන් සමහර කෙනෙක්. ඒක අර සහජයෙන්ම නිසගයෙන්ම ඇති වෙන දෙයක්, ධාරක සෙනෙහස දරුවන්ට තියෙන ආදරය. නමුත් මේ මෛත්‍රිය කියන එක අපහසුතාවයක් තියෙන එකක් නෙවෙයි. ආදරය කියන්නේ අපහසු දෙයක්. ඇයි? ආදරය බලාපොරොත්තු සහිතයි. බලාපොරොත්තු සහිතයි කියන්නේ දුක හට ගන්නවා. යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක අඩුවෙන් ලැබෙනකොටත් දුක හට ගන්නවා. ඒක ලැබෙන්නේ නැහැ කියලා තේරෙනකොටත් දුක හට ගන්නවා. ඊට පස්සේ සෙනෙහස, ප්‍රේමය වගේ දේවල්. ඉතින් මේවා තුල ධාරක ප්‍රේමය කියලා හඳුනාගත්තොත් එහෙම, ඉතින් භාග්‍යතුන් වහන්සේම පෙන්නනවා ප්‍රේමතෝ ජායති ශෝකෝ, ප්‍රේමතෝ ජායති භයං. ඒ වගේ ප්‍රකාශ තියෙනවා, ඒකගේ දේශනා තියෙනවා. හැබැයි ඉතින් උන්වහන්සේ පෙන්නලා නැන්නේ මෛත්‍රිය නිසා දුක හට ගන්නවා, මෛත්‍රිය නිසා බය හට ගන්නවා, එහෙම නැහැ. ඒ නිසා මෙත්ත කියන එක ඒ විදිහයි. එහෙම නැත්තම් මෛත්‍රිය තුල අපහසුාවක් නැහැ, බලාපොරොත්තු නැහැ. කරුණාව කියලා කියන එක පින්වතුනි අනුන්ගේ දුක දැකලා ඒ දුක තමන්ට දැනෙච්ච දුකක් වගේ හැඟෙන ස්වરૂපය, ඒක කරුණාව කියලා කියනවා. හදවත කම්පා වෙන ගතිය, දුක් වෙන ගතිය නෙවෙයි. දුකයි කම්පාවයි කියන එක දෙකක්, එක සියුම් තැනකින් වෙනස් වෙනවා. දුක් කියලා අඬන එක ඒක පිංගතුණි ක්ලේශ සහගත ස්වභාවයක්. නමුත් අනුන්ගේ දුක දැකලා හිත කම්පා වෙන ගතිය කෙලෙස් සහගත නෑ. ඒක කරුණා කියන ගුණය. එතකොට අහෝ වත ඉමම්හා දුක්ඛා විමුච්චෙයුම්, ලෞතුරා බුදුරජාණන් වහන්සේටනේ මේ මහා කරුණා ගුණය ඇති වෙන්නේ. එතකොට මේ සත්වයෝ මේ දුකින් මිදෙත්වා කියලා උන්වහන්සේට ඒ දුක දැකලා මේ සත්වයෝ මිදින කෙලෙස් දුක් තියෙනවා, මැරිලා දුගතියට වැටෙන දුක් උන්වහන්සේට පේනවා මහා කරුණාවට. ලෙඩ රෝගවලින් මේ සත්වයෝ මිදින දුක් ගැන පේනවා. අනන්ත සංසාර ගමනක සත්වයන් එන හැටි උන්වහන්සේට පේනවා. ඒ කියලා උන්වහන්සේට ඇඬෙන්නේ නැහෙනේ. උන්වහන්සේට හදවතේ මහා කරුණාවක් හටගන්නේ. එතකොට ඒ ලෝතුරා බුදු කෙනෙකුට හටගන්න කරුණාව මහා කරුණාව. නමුත් අපි හැම දෙනාගේම හිතලත් තව කෙනෙකුගේ දුක දැකලා හටගන්න ස්වභාවයක් තියෙනවා, කම්පණය වෙන ගතියක් තියෙනවා. ඒක දෙමාපියන්ට තමන්ගේ දරුවන් ගැන වැඩිපුර තියෙන එකක්. ඒ කියන්නේ අනිත් දරුවෝ ගැන නෙවෙයි, තමන්ගේ දරුවෝ ගැන තියෙනවා බලවත් කරුණාවක්. දරුවන් දුකටපත් වුණාට පස්සේ දුකෙන් මිදෙත්වා කියන කරුණාව, ඒ දුකෙන් මුදව ගන්න උත්සාහ කරන ගතියේ කරුණාව ඉත්වල තියෙනවා. ඒකතකොට ඒක දුකකටපත් කරගන්නේ නැතිව දෙමාපියෝ දැනගන්න ඕන ඒක කරුණාවකින් ආවර කරගන්න. එහෙම නැත්නම් ඒක ශෝකයක් කරගත්තාම එතන තියෙන සන්තාප කරුණාවෙන් ඒක දැකපුවාම හිත බොහොම නිදහසේ පවත්වන්න පුළුවන්. අනිත් එක තමයි මුදිතාව. මුදිතාව කියලා කියන්නේ අපි දන්නවා අනුන්ගේ දියුණුව දැකලා
හිතේ ඉරිසියාවක් හටගන්නේ නැති බව කියන එක තමයි මුදිතාව කියලා කියන්නේ. එතකොට මෝදන්ති වත බොන්තෝ සත්තා මෝදන්ති සාදු සුට්ටු, සියලු සත්වයෝ හිතසුවයට පත්ව සැපතිංග සෙත්වා කියන අදහස එක දෙමාපියන්ග තියෙනවා. ඒ කියන්නේ දරුවෝ, තමන්ගේ දරුවෝ මොනතරම් උඩට ගියත් දෙමාපියන්ට ඒ පිළිබඳව ඉරිසියාවක්, එහෙම නැත්නම් ඒ තත්ත්වයෙන් පිරිහෙන්න ඕන කියන කල්පනාවක් නැහැ. බොහොම උපේක්ෂා සහගතව ඒ දිහා බලනවා. එහෙම නැත්නම් ඒක පතනවා, ඒක ප්‍රාර්ථනා කරනවා. ඒක තුල තියෙනවා මේ ඉතාමත්ම ඉහළ මුදිතා ලක්ෂණය. ඒ නිසා දෙමාපියන්ට තමන්ගේ දරුවෝ සුවපත්භාවයෙන් වෙසෙත්වා, සුවපත්භාවයෙන් වෙසෙන එක පිළිබඳව කම්පනයක්, එහෙම නැත්නම් ඒ පිළිබඳව යම්කිසි ඉරිසියාවක් ඇත්තටම හිතේ හටගන්නේ නැහැ. මොකද මුදිතාවේ විරුද්ධ පැත්ත තමයි ඉරිසියාව. එහෙම ඉරිසියාව හටගන්නේ නැහැ. නමුත් ඉරිසියාව හටගන්න අයත් ඉන්නවා. ඒ කියන්නේ දරුවෝ තිස්සෙන් දියුණුවටපත් වුණාට පස්සේ දෙමාපියන්ට හිතෙනවා මේ දියුණුවේ තරමට අපිට සලකන්නේ නැහැ. මෙච්චර දියුණුව වෙලා ඉන්නවා, මෙච්චර රැක්ෂා කරනවා, මෙච්චර පඩියක් ගන්නවා, අපිට බලන්නේ නැහැ, සලකන්නේ කියන අඳෝනාව, ඒ නගන්නේ අර බලාපොරොත්තු සහගත ප්‍රේමය, ආදරය වගේ දේවල් ටිකක් එක්ක ගනුදෙනු කරපු නිසා. ඒක කෙලෙස් සහගත හිතේ ස්වභාවය. හැබැයි දරුවෝ දැනගන්න ඕන තමන් ඉදිරියට යනකොට, උඩට යනකොට මේ දෙමාපියන්ට සලකන්න ඕන කියන එක. අම්මලා මුදිතාවනි දක්වන්න ඕනි, අපි කොච්චර උඩට ගියත් ඉරිසියාව හටගන්න විදිහක් නැහැ වගේ හිතන්නේ නැතුව දරුවෝ දැනගන්න ඕන දෙමාපියන්ට සලකන්න. හැබැයි දෙමාපියෝ තේරුම් ගන්න ඕන මේ දරුවන්ගේ දියුණුව දැකලා ඒකකට ඉරිසියා කරන්නේ නැතිව, මෙච්චරයි අච්චරයි කියලා ප්‍රකාශයන් සිද්ධ කරන්නේ නැතුව බොහොම මුදිතාවෙන් ඒක ඉවසගෙන ඉන්න පුළුවන් ස්වභාවයක් තියෙන්න ඕන. මේ ලක්ෂණ දියුණු කරන්න ඕනේ වහිතේ. ඊට පස්සේ උපේක්ෂා, මධ්‍යස්ථව බලන ස්වභාවය. පඤ්ඤා ඉස්සන්ති සකේන කම්මේන, සැපෙහි දුකෙහි මැදිහත්ව සිටින බව එක දෙමාපියෝ ළඟ තියෙනවා කියලා කියන්නේ. එතකොට මේ මධ්‍යස්ථව සියලු දරුවන්ට එකසේ සමානව සලකන, මධ්‍යස්ථව වෙසෙන මේ ගතිය උපේක්ෂාව විදිහට දකිනවා. පින්වතුනි, එතකොට මේක මේ දෙමාපියන්ගේ පැත්තෙන් මේක තියෙනවා කියන කාරණය ඔබ දන්න දෙයක්, සහ බ්‍රහ්ම විහරණ, සිව්බඹ විහරණ දෙමාපියෝ තුළ තියෙනවා කියලා විශ්වාස කරන දෙයක්. ඒ නිසා මම ඒක මතක් කරේ. නමුත් අද ඒ කාරණය මතක් කරන්න නෙවෙයි දේශනාව මම මේ කාරණා හතර තෝරගත්තේ. ඊට එහා ගියපු දෙයක් ඔයත්තන්ට කියලා දෙන්න මේ කාරණාව මතක් කරලා දුන්නේ. මේක මගහැරලා යන්න අවශ්‍ය නැති නිසා, සහ මේකත් තේරුම් කරලා දෙන්න ඕන නිසා. අපිට මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ බ්‍රහ්ම විහරණ හතර, අපි හිතනවා මෙත්තා භාවනා, කරුණා භාවනා, මුදිතා භාවනා, උපේක්ෂා භාවනා විදියට දියුණු කරද්දී ඇත්තටම මේක භාවනා කරන වෙලාවේ විතරක්ම සිද්ධ වෙන එකක් කියලා විශ්වාසයක් සමහර කෙනෙකුට තියෙන්න පුළුවන්. නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන්, පින්වත්නි අද කියලා දෙනව ඔයත්තන්ට, ඔයත්තෝ හිතපු නැති, හිතලවත් නැති ඔයත්තන්ට ඒ පිළිබඳව විවරණයක් නැති කාරණයක්, හරි විස්මිත කාරණයක්. ඒ කාරණය තමයි අපි කරන ඕනම පින්කමකදී කොහොමද බ්‍රහ්ම විහරණ හතර දියුණු කරන්නේ කියන කාරණාව. ඒක තමයි අද කියලා දෙන්න සූදානම් වෙන්නේ. පින්වතුනි, අපි උදාහරණයකට ගන්නේ ඒ සඳහා දානයක් දෙන වෙලාවක බ්‍රහ්ම විහරණ වඩන්නේ කොහොමද. ඒ කියන්නේ මළගිය ඥාතියෙක් අරමුණු කරගෙන දානයක් දෙන වෙලාවක සතර බ්‍රහ්ම විහරණ දියුණු කරන්නේ කොහොමද කියන එක තමයි අද දේශනාව තුලින් ඔයත්තන්ට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මළගිය ඥාතියෙක් අරමුණු කරගෙන දානයක් දෙනකොට ඒ මළගිය ඥාතියා පිළිබඳව අපිට මෛත්‍රිය නැත්තං ඒ දානය දෙන්න බෑ. මෛත්‍රිය කියලා කියන්නේ
ඒ ඥාතියා සුවපත්වෙත්වා, එම නැත්තං නිදුක්වෙත්වා, සුවපත්වෙත්වා, දුකින් මිදෙත්වා කියන කාරණය අපේ හිතේ නැත්තං, විශේෂෙන්ම සුකිතව හුන්තු, සුකිතා හුන්තු කියන එක, සුවපත්වෙත්වා කියන එක නැත්තං අපිට ඒ ඥාතියාට ඒ දානේ පූජා කරන්න බෑ. එහෙම නැත්තං ඒ ඥාතියා වෙනුවෙන් ඒ දානේ පූජා කරන්න බෑ. ඔයත් දන්නවද, ඔයත්තං ඒක හිතලා කරේ නැති වුණාට, ඔයත්තං ඒක විශේෂයක් කරලා මේ ඥාතියාට අපි මෛත්‍රියෙන් මේක කරන්න කියලා හිතුවේ නැති වුණාට, හිතේ මෛත්‍රිය දියුණු වෙනවා ඒ පින්කම සිද්ධ කරද්දී. දැන් වෙනදා ඒක තේරුමක් නැතුව කරපු දෙයක් වෙන්න පුළුවන්නේ. දැන් තේරුම් අරන් කරන්න පුළුවන් තව ටිකක් හොඳට ඒ දානමය පින්කම් සිද්ධ කරනකොට. ඔයත් හිතන්න මේ පින් ලබන, මේ පින් අනුමෝදන් වෙන මේ ඥාතීන් සුවපත් වෙත්වා, එහෙම නැත්නම් ඒ සුවපත්භාවයට පත් වෙත්වාය කියන කාරණය අවබෝධයෙන් හිතන්න. නැත්නම් ඒක තේරුම් අරගෙන හිතන්න. ඔබට ඒ දානේ දෙන්න හිතෙන්නේම ඒ ඥාතියා මිය පරලෝ ගියාට පස්සේ ඒ ඥාතියාට මෛත්‍රියක් තියෙන නිසා. කියන්නේ යා දුකින් මිදෙත්වා කියන, සුවපත්වෙත්වා කියන, සසරින් එතෙර වෙත්වා කියන ප්‍රාර්ථනාව හිතේ ඇතිවීම තුළමයි ඒ දානය දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව වෙන දේවලුත් තියෙනවා. ඒ කියන්නේ ඥාතීන්ගෙන් කරදර ඇති වුණාට පස්සේ පුදුම කරදරයක්, මැරිලවත් නිදහස ඉන්න දෙන්නේ නැහෙනි කියලා හිතලත් දාන දෙනා ඉන්නවා. හැබැයි මේ ඇත්තටම සද්භාවයෙන් ඒ පින්කම් කරන අය මේවා කරන්නේ සුවපත්වෙත්වා කියන කාරණය මුල් කරගෙනමයි. එහෙම නැතුව අර තව විදිහක් ලෝකෙ මිනිස්සු අසල්වාසීන් හත් දවසේ දානි දුන්නේ නැද්ද තාත්තගේ, තුන් මාසේ දානි දුන්නේ නැද්ද අම්මගේ කියලා ප්‍රශ්න අහන හින්දා දාන දෙනා ඉන්නවා. ඒකට මෛත්‍රියකින් නෙවෙයි අතර මේක කරන්නේ, අර මිනිස්සු ප්‍රශ්න අහන හින්දා. එහෙම නැත්තම් මළගිය ඥාතීන් කරදර කරයි වගේ වගේ දන් දෙනා ඉන්නවා. එහෙම නැතුව නෙවෙයි. මුත් සද්භාවයෙන් මේ පින්කම් කරන, හදවතට එකඟව මේ පින්කම් කරන අය තුල හිතේ ඇතිවෙන මෛත්‍රිය, මෛත්‍රී සහගතව තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. එතකොට අනිත් එක තමයි කරුණාව. මියගිය ඥාතියා පිළිබඳව කරුණාව ඇති වෙනවා. කොහොමද මියගිය ඥාතියා පිළිබඳව කරුණාව ඇති වෙන්නේ? මේ ඥාතියා යම්කිසි හේතුවක් මත දුගතියකට වැටිලා ඉන්නවනම් ඒ දුගතියෙන් අත් මිදෙන්න මේ පින් උපකාර කරගනිත්වා. මොකද අපි සංසාරේ අනන්තවත් දුගතියට වැටලා තියෙනවා. ප්‍රේතයෝ වෙලා අපි සසර ඉපදිලා ඇති. ඒ වගේම තමයි අපි අටමහා නරකයේ ඕනතරම් සැරිසරලා ඇති, දුක් ඉඳලා ඇති. එතකොට ඒ වගේ මේ සතර අපායේ තිරිසං සත්තු වෙලා ඉතින් මේ වගේ තැන්වල ඉපදිලා ඇති. එතකොට පින්වත්නි, ඒ අයට පින් ගන්න පුළුවන් තැන්වල ඉපදිලා ඉන්නවා නම් දැන් තිරිසං සත්තු වෙලා ඉපදිලා ඉන්නකොට පින් අනුමෝදන් වෙන්න බෑ. අටමහා නරකයේ ඉන්නකොට බෑ. නමුත් අපිට පේන්නේ අපි දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් අපේ හිතේ කරුණාවක් පහළ වෙනවා. මේ පින් අනුමෝදන් වෙලා පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් මේ පින් ලබා සෝපත්වෙත්වා කියන, එහෙම නැත්නම් මේ දුකෙන් මිදෙත්වා කියන සිතුවිල්ලෙන් තමයි පින් අතුණි අපි මේ පින්කම සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් අපේ හිතේ ඒක හටගෙන තියෙනවා. එහෙම නැත්නම් ඒ සිතුවිල්ල තියෙනවා, ඒ කරුණාබර සිතුවිල්ල තියෙනවා. දැන් ඔබට මේ පින්කම් සිද්ධ කරද්දි මළගිය ඥාතීන් අරමුණු කරගෙන ඉදිරියේදී මෙන්න මේ සිතුවිල්ල තියාගන්න. මොකක් හරි දුකකට පත් වෙලා ඉන්නවා නම් ඒක මට වෙච්ච දෙයක් විදිහට දැනෙන ගතිය, ඒ දුකෙන් අත් මිදින්න මේ ඥාතීන්ට හැකියාව ලැබෙත්වා කියන ස්වභාවය, ඒ හැඟීම හිතේ දියුණු කරගෙන මේ පින්කම් සිද්ධ කරන්න. ඊට පස්සේ මුදිතාව. මුදිතාව කියලා කියන්නේ ඔබ දන්නවා මෝදන්ති වත බොන්තෝ සත්තා මෝදන්ති සාදු සුට්ටු කියලා අටුවාව මේක හඳුන්වන්නේ. සියලු සත්වයෝ හිතසුවයට පත් වෙන පත්ති සිටිත්වා කියන ස්වභාවයෙන් අපිට සතුටු වෙන්න පුළුවන්. කියන්නේ අනුන්ගේ දියුණුව දැකලා, එහෙම නැත්නම් මේ මළගිය ඥාතීන්ගේ දියුණුව දැකලා සතුටක් හිතේ ඇති කරගන්න පුළුවන් ගතිය නිසා තමයි මේ දාණය දීලා පින් අනුමෝදන් කරන්න හිතෙන්නේ. පිඟතුනි, ඒ දාණය දෙන වෙලාවේ අපි දන්නේ නැතුණාට අපි දන්නවා අපේ හිතේ
තියෙන ස්වභාවය තමයි මේ ඥාතීන්. මේ පින් අනුමෝදන් වෙලා අපිට කලින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නම්, එහෙම නැත්නම් මේ පින් අනුමෝදනාව බුදු කෙනෙක් දකින්ට උනත් හැකියාව ලැබෙන අනුමෝදනාවක් නම් ඒකත් කමක් නැහැ. එහෙම නැත්නම් අපිට කලින් මේ ධර්ම අවබෝධයට පත්වෙන්න ඥාතීන්ට මේ පින හේතුවක් වෙනවා නම් ඒත් කමක් නැහැ කියන සිතුවිල්ලෙන් පිංතුනි ඒ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නේ. දිව්‍ය ලෝක සම්පතක් හරි අපි මනුස්ස ලෝකෙ හිටියත් බ්‍රහ්ම ලෝක සම්පත්තියක් හරි මොකක් හරි අපිට වඩා එයාලට දියුණුවක් ලබන්න පුළුවන් නම් මේ පින් අනුමෝදන් වෙලා. එතරම් බ්‍රහ්ම ලෝක සම්පත් වගේව ප්‍රාර්ථනා කරලා ලැබෙනව නෙවෙයි. නමුත් මං උදාහරණයකට ගත්තේ මොකක් හරි උතුම් දියුණුවකට යන්න පුළුවන් නම් ඒක අපිට ප්‍රශ්නයක් නෑ කියන සිතුවිල්ලෙන් ඒ මුදිතාවෙන් ඒ පින්කම සිද්ධ කරන්නේ. එතකොට ඒ මුදිතා ගුණය, මුදිතා සිතුවිල්ල මේ පින්කමක් කරදී අපේ හිතේ තියෙනවා. ඊට පස්සේ පින්වතුනි උපේක්ෂාව. උපේක්ෂා කියන එක අර සැප දුකෙහි මැදිහත්ව සිටිනවා කියන එක දෙමාපියෝ තුළ අපි දන්නවා තියෙනවා කියලා අපි ඉස්සලා සාකච්ඡා කරා, සඳහන් කළා. ඊට අමතරව මේකේ විශේෂ දෙයක් තියෙනවා. මේ උපේක්ෂාව ඇති වෙන හේතු කීපයක් තියෙනවා. එහෙම නැත්නම් උපේක්ෂාව ඇති කරගන්න උපකාර වෙන හේතු කීපයක් තියෙනවා. ඒකේ එක තේරුමක් තමයි පින්වතුනි මේ සත්ත මජ්ජත්තතාවයෙන් සත්‍යයන් දිහා බැලීම උපේක්ෂාව ඇති වෙන්න හේතුවක්. ඒ කියන්නේ සත්‍යයන් ගැන කර්මයට අනුව හිතන එක. කොහොමද අපි එහෙම හිතන්නේ? එහෙම හිතන්නේ සත්‍යයන් පිළිබඳව කර්මයට අනුව හිතන්නේ පින්වතුනි මෙන්න මෙහෙම. කොහොමද මේ සත්‍යයෝ කම්මං සත්‍යේ විභජති. අපි ඒක දන්නවා මේ සත්‍යෝ පහළ වෙන්නේ කර්මය හේතු කරගෙන, ජනනය වෙන්නේ කර්මය හේතු කරගෙන. ඊට අමතරව කම්ම යෝනි, කර්මය උප්පත්ති ස්ථානය කරගෙන තියෙනවා. කම්ම බන්දු, කර්මය ඥාතිත්වයෙන් තියාගෙන ඉන්නවා. කම්ම පටිසරණෝ, කර්මය පිළිසරණ කරලා තියාගෙන ඉන්නවා. එතකොට මේ ලෝකේ ඉන්න හැම සත්වයෙක්ම මේ භවගත වෙන්න, මෙරිමෙරි ඉපදෙන්න බලපාන මූලික සාධක තුනනේ පින්වතුනි අවිද්‍යාවයි තණ්හාවයි කර්මයයි කියන්නේ. එතකොට මේ අවිද්‍යාවයි තණ්හාවයි කර්මයයි මෙන්න මේ මූලික සාධක තුන තුළ අපි කර්මානුරූපීව සත්‍යයක් දිහා බලනකොට අපි දකින්න ඕන මේ සත්‍යා කුසල කුසල කර්ම එයාගේ ඥාතියා විදිහට අරගෙන යන කෙනෙක්. එයා උපත විදිහට, උපතට හේතු කාරණා විදිහට මේ කර්මය අරගෙන යන කෙනෙක්. කෙනෙක් විශේෂ කෙනෙක් නෙවෙයි. මේ ලෝකේ ඉන්න අය පින්වතුනි අපි විශේෂ කරලා ගත්තට ධනවත්, රූමත්, බලවත් මොන විදිහෙන් ගත්තත් මේ හැම සත්වයකම කර්මය දායාද කරගෙන ඉන්න අය, කුසල අකුසල කර්මයන් දායාද කරගෙන ඉන්න අය, ඊට පස්සේ කර්මය ඥාතිත්වය කරගෙන ඉන්න අය, කර්මය පිළිසරණ කරගෙන ඉන්නවා, කර්මය හේතු කරගෙන දුක් විඳිනවා, සැප විඳිනවා, මෙන්න මෙහෙම යන ගමනක් මේ තියෙන්නේ. එතකොට අපි මේ ඥාතීන් ගැනත් අපි මේ උපේක්ෂාවෙන් දැකලා මේ කර්මයට අනුව හිතලා පුළුවන් මේ කර්මයෙන් අත්මිදෙන්න, එහෙම නැත්නම් මේ කර්මයේ ගෙවා දමන විමුක්තියෙන් සැනසෙන්නට, කුසල අකුසල කර්මයන් විරහිත, එහෙම නැත්නම් පින් පව් කියන මේ කර්මයන් විරහිත තොරවෙච්ච නිවනින් සැනසෙන්නට, පුඤ්ඤ පාප පහීනස්ස පින් පව් ප්‍රහීන කරපු මේ විමුක්තිය උදා කරගන්නට මේ ඥාතීන්ට මේ පින් හේතු වෙත්වා කියන විදිහට හිතලත් දානි දෙන්න පුළුවන්. එතකොට මේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන විදිහ. එතකොට ඒක තමන්ට ගලපලා ඒ වෙලාවේ හිතන්ට අවකාශය තියෙනවා. කොහොමද තමන්ට ගලපලා හිතන්නේ? තමනුත් කර්මය දායාද කරගෙන යන කෙනෙක්. ඒ වගේම තමයි තමනුත් කර්මය පිලිසරණ කරගෙන යන කෙනෙක්. ඉතින් මේ ඥාතියත් එහෙමයි, කර්මය පිලිසරණ කරගෙන යන කෙනෙක්. එයාට මේ දුකෙන් මිදෙන්න මේ පින් අනුමෝදන් වේවා කියන හැඟීමෙන් අපිට දෙයක් කරන්න පුළුවන්. පිනක් අනුමෝදන් කරන්න පුළුවන්. එතකොට අන්න මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණ හතර දියුණු වෙන විදිහට ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ කටයුත්ත සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි දන් වළඳන, දැන් ඔයත් දානේ පූජා කරන්නේ භික්ෂුන් වහන්සේලාට කියලා කියමුකෝ මේ පින් අනුමෝදන් කිරීමේ පින්කමේදී. ඒ හාමුදුරුවරු ගැන
ඔබට බ්‍රහ්ම විහරණ සහිත සිතුවිල්ලෙන් බලන්න පුළුවන්. ඒක කරන්න මෙන්න මෙහෙමයි. කොහොමද මෙත්තා කියන එක දැන දැන් ඔබ දන්නවා. මේ දානේ වළඳන ස්වාමින් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ඒ වෙලාවේ තප්පර ගාන මේ මෛත්‍රිය දිනු කරන්න බැයිද? පිඟුතනි, මලක් සිඹින වෙලාවක දිනු කරන මෛත්‍රිය මහා ආනිසංසදායකයි කියලානේ කියන්නේ. මලක සුවඳ බලන වෙලාවක, ඒ පුංචි වෙලාවක් මලක සුවඳ බලබල ඉන්නේ නැහනේ. මල නහයේ ළඟ තියාගෙන නහයේ అలවගෙන සුවඳ බලන්නේ නැහනේ. අපි මලක් සුවඳ බලනකොට ඒකේ සුවඳ බැලුවා, මල ඉවත් කරා. බොහොම සුළු ඇසිල්ලක් පුංචි වෙලාවක් ඒක. අන්න ඒ වගේ වෙලාවක හරි අපි මෛත්‍රිය දිනු කරනවා නම් ඒක මහා ආනිසංසදායකයි කියලානේ කියන්නේ. එතකොට උන්වහන්සේලාට දන් හැන්දක් පූජා කරන වෙලාවක මේ මලගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට හෝ මේ දානයක් දෙන වෙලාවක මේ දානේ වළඳන ස්වාමින්වහන්සේලා මේ සාසනික භ්‍රමචර්යාවේ හැසිරෙන්න උන්වහන්සේලාට ධ්‍යාන සමාපatti විමුක්ති ආදී තමන්ගේ ජීවිතයට සමීප කරගන්න, සිතේ උපදවා ගන්න උන්වහන්සේලා නිදුක්කෙත්වා. මොකද රෝගී වුණොත්, ලෙඩෙක් වුණොත් පින්වතුනි, ඒ රෝගී භාවය නිසා ඒව පමා වෙන්න පුළුවන්. ඒ නිසා නිදුක්කෙත්වා, දුකක් ඇති නොවේවා, කායික මානසික රෝගී නොවේවා, නිරෝගී වේවා, සුවපත් භාවයට පත්වෙත්වා, දුකින් මිදෙත්වා, සංසාර දුකින් මේ දානේ වරඳලා උන්වහන්සේලා ඒ තුලින් කායික මානසික වීරිය ඇති කරගෙන, ශක්තිමත් භාවය ඇති කරගෙන, අපිට තියෙන එකම දුක තමයි සංසාර දුක. ඒ සංසාර දුකෙන් මිදෙන්න උන්වහන්සේලාට මේ පූජා කරන දානීය හේතු වෙත්වා කියලා හිතන්න බැරිද? හිතන්න පුළුවන්. පුංචි ඇසිල්ල දන් හැන්දක් බෙදෙන වෙලාව. ඊට පස්සේ කරුණාවෙන් දකින්න බැරිද උන්වහන්සේලා දිහා, ස්වාමීන් වහන්සේලා දිහා? පුළුවන්. කොහොමද කරුණාවෙන් දකින්නේ? දැන් කරුණාව කියන්නේ දුකකට පත් වෙලා ඉන්න කෙනෙක් පිළිබඳව ඒ දුක තමන්ට වෙච්ච දුකක් විදිහට දැනෙන, හැඟෙන සහ කම්පණ ඇති වෙන ගතිය. දානේ බෙදෙන වෙලාවට අපිට ඒක පිඟතුනේ කීප පැත්තකින් කරන්න පුළුවන්. කොහොමද? එකක් තමයි කරුණාවක් ඇති කරගන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේගේ කුසගින්න නිවෙන්ට නිවිලා යන්ට. එහෙම නැත්නම් කුසගින්න ඉන්න කෙනෙක්ට දානයක් පූජා කරන විදිහට හිතලා මේක දෙන්න පුළුවන්. ඒ කියන්නේ jigaccha paramaroga උතුම්ම, එහෙම නැත්නම් දැනෙන දැවෙන රෝග වලින් එකක් නෙමෙයි jigaccha කියන්නේ කුසගින්න. එතකොට ඔබට කුසගින්න කියන එක දන් පූජා කරන ඔබට දැනිලා තියෙනවා. ඒක ඔබට නොද නී තියෙන විදිහක් නෑ. මොකද බඩගින්න දැනෙච්ච නැති කෙනෙක් නෑ දැනෙනවා. එතකොට මේ ස්වාමින් වහන්සේටත් බඩගින්න දැනෙනවා ඇති. එහෙම නැත්නම් උන්වහන්සේ බඩගින්නේ පසු වෙනවා ඇති. කුසගින්න ඇති උන්වහන්සේට. ඒ කුසගින්න මට දැනෙන කුසගින්න හා සමානයි. මොකද අපේ හැමෝගේම පිංවතුනි මොනවස අසමාන වුණත් ඔය කුසගින්න සමාන එකක්නේ. ඒ කුසගින්නට ආහාර ගන්න ඕන, විපාසයට වතුර බොන්න ඕන. එහෙම නැතුව වෙන විකල්ප වලින් ඒවා සංසිඳුවන්න බෑ. ඒ නිසා මේ ස්වාමින් වහන්සේට, මේ ස්වාමින් වහන්සේලාට මට දැනෙන කුසගින්න හා සමාන කුසගින්නක් දැනෙන්නේ. ඒ නිසා මේ දන් වළඳන උන්වහන්සේලා මේ දානීය වළඳා කුසගින්න නිවාගනිත්වා කියන කරුණාව, උන්වහන්සේලාට දැනෙන කුසගින්න මට දැනෙන කුසගින්නක්සේ දැනිලා, මට දැනෙන කුසගින්න මයි උන්වහන්සේලාට දැනෙන්නෙත් කියලා තේරුම් අරන් දානේ පූජා කරන්න පුළුවන්. එතන කරුණාව ඇති වෙනවා. ඒ වගේම තමයි අනිත් එක, උන්වහන්සේලා පිළිබඳව කරුණාව ඇති කරගන්න පුළුවන් තව එකක්. ඒ ස්වාමින් වහන්සේලත් සසරට වැටිච්ච අය, මේ සංසාර ඕගය තරණය කරන්න උත්සාහ කරන අය, ඒ වගේම තමයි උන්වහන්සේලත් මේ සංසාර දුක විඳින අය, මේ කෙලෙස් කහටින් දුක් විඳින ස්වාමින් වහන්සේලා. ඒක තමන්ට උන්වහන්සේලා විඳින පීඩාව කොයිතරම්ද කියලා තමන්ට හැඟීමක් තියෙනවා. මොකද තමනුත් කෙලෙස් වලින් දුක් විඳින කෙනෙක් විදිහට. එතකොට ඒ ස්වාමින් වහන්සේලා කෙලෙස් වලින් අත් මිදිලා නැත්තම්, උන්වහන්සේලා මේ සිත නිවාගෙන නැත්තම්, මේ දානේ වළඳලා මේ පිරිකර ඊට පස්සේ මේ පූජා කරන දේවල් උන්වහන්සේලා උපයෝගී කරගෙන
ඒ කෙලෙස් දුකෙන් අත්මිදෙන්ට මේ උපකාරයන් මේ දානයන් හේතු කර ගනිත්වා කියන කරුණාව අපේ හිතේ උපදවාගෙන දන් දෙන්න පුළුවන්. ඊට පස්සේ පින්වතුනි මුදිතාව. මුදිතාව ගැන මම වත්තන්න කියලා දුන්නා. මුදිතාව කියලා කියන්නේ දියුණුවට ඉරිසියාවක් නැති බව, අනුන්ට ඇතිවෙන දියුණුව තමන් ලද දියුණුවක්සේ සලකන බව මුදිතාවෙන් දකින ස්වභාවය. මෝදන්ති වත බොන්තෝ සත්තා මෝදන්ති සාදු සුට්ටු, සියල්ලෝ හිත සුවයට පත්ව සුවයෙන් සතුටු වෙත්වා කියන ඒ සිතුවිල්ල, එහෙම නැත්තං අනුන්ට ලද සතුටක්, අනුන්ට ලැබච්ච ලාභයක් තමන්ට ලැබිච්ච දෙයක් විදිහට හිතන එක. ඒක ලේසි වැඩක් නෙවෙයි. මිනිසුන්ට මෛත්‍රී කරන්නත් පුළුවන්, කරුණාවෙන් බලන්නත් පුළුවන්. හැබැයි ඔය අන් අයට ලැබෙන දේවල් පිළිබඳව ඉවසා දරා ගන්න කියන එක ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒක දානයක් දෙන වෙලාවේ හිතේ දියුණු කරන්න පුළුවන් එකක් පින්වත්නි. මොකද්ද මේ දානයේ වළඳන ස්වාමින් වහන්සේලා ඔයත්තන්ගේ අපේක්ෂාව විදිහට, බලාපොරොත්තුව විදිහට ඒ පින්කමට සම්බන්ධ වීම හේතු කරගෙන උන්වහන්සේලා අපිට කලින් ධර්ම අවබෝධයට පත්වෙත්වා කියන ඒ මුදිතා සිතුවිල්ල ඔබේ හිතේ දියුණු කරන්න බැරිද? පුළුවන්. පින්වතුනි මිනිස්සු භික්ෂුන් වහන්සේලාගේ භෞතික දේවල් වලට ඉරිසියා කරාට, භික්ෂුන් වහන්සේලාගේ තියෙන භෞතික දේවල් ප්‍රශ්න තියෙනවනේ, වාහන ගැන තියෙන, උන්වහන්සේලා වඩින වාහන ගැන, වැඩ ඉන්න පන්සල් ගැන, මොනවා හරි තියෙනවනේ ඉරිසියාවට හේතු වෙන සමාජ කාරණා ටික. එතකොට හැබැයි කිසිම කෙනෙක් ඉරිසියා කරන්නේ නැහනේ මානසික දියුණුවට, සිතේ දියුණුවට. ඒකට ඉරිසියා කළ වැඩක් නැහැ ඇත්තටම. ඉරිසියා කරන්නේ නැහැ. ඉරිසියා කරන අය ඉන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම ඉරිසියාවක් හටගන්න විදිහක් නැහැ. ඒක අර බාහිරට පේන්නේ නැති එක. ඒක දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ ප්‍රාර්ථනාව මේ දේවල් වළඳන ස්වාමින් වහන්සේලා අපිට කලින් ධ්‍යාන සමාපatti, එහෙම නැත්නම් අභිඥා මාර්ගඵල අවබෝධ කරගනිත්වා. ඒ අවබෝධය ගැන අපිට ඉරිසියාවක් නැහැ. වහන්සේලා අපිට කලින් නිවන් දකින්න ඕන. අපිට කලින් අවබෝධයටපත් වෙන්න ඕන. අපිට කලින් මේ විමුක්තිය ස්පර්ශ කරන්න ඕන කියන එක අපේ හිතේ දියුණු කරන්න බැයිද දානයක් දෙනකොට? මේ කායික මානසික ශක්තිමත් භාවය මේ දානීය තුලින් ලබාගෙන ඒ උතුම් ඵලවලට පත් වෙන්න, මාර්ගඵලවලට පත් වෙන්න මේ පින්කම හේතු කරගනිත්වා කියලා හිතන්න බැරිද? පුළුවා. ඊට පස්සේ අනිත් එක තමයි උපේක්ෂාව. ස්වාමින් වහන්සේලා දිහත් පින්වතුනි කර්මයට ගලපලා බලන්න බැයිද? පුළුවා. ඔබ දන්නවා ඔබ කම්ම යෝනී, කම්ම බන්දු, කම්ම පටිසරණෝ, කර්මය පිළිසරණ කරගෙන, කර්මයේ ඥාතිත්වයේ තියාගෙන, කර්මය අසුරු කරගෙන, කර්මයෙන් ජනිත වෙලා අවිද්‍යාව, තණ්හාව, කර්මය හේතු කරගෙන මේ යන ගමනක් තියෙන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලාත් එහෙම තමයි. එතකොට උන්වහන්සේලා දිහා කර්මය අසුරු කරගෙන බලලා මේ සත්‍යෙක් පුද්ගලයෙක් නෙවෙයි මේ ඉන්නේ, ඇත්තටම කර්මය හේතු කරගෙන සංස්කාරවල හට ගැනීමක්, එව නැත්තම් මේ පුද්ගල සංඥාවෙන් දකින්නේ නැතුව කර්මානුරූපීව දකින්න පුළුවන්, එව නැත්තම් පංචඋපාදානස්කන්ධයේ හට ගැනීමක් මේ කියන මේ පුද්ගල සංඥාව ආත්ම සංඥාවෙන් දකින්නේ නැතිව එහෙම දැකලා මේ දානීය මේ කර්ම ගෙවා ගන්න, පුඤ්ඤ පාප පහිනස්ස පින් පව් ප්‍රහීන කරලා උතුම් ධර්ම අවබෝධයටපත් වෙන්න මේ අපේ දානමය පින්කම මේ දන් හැඳ පූජා කිරීම හේතුවක් කර ගනිත්වා කියන හිතින් අපිට බැරිද පින්තුනේ සිතුවිල්ලක් ගොඩනගන්න? පුළුවා. ඉතින් එතකොට මේ බ්‍රහ්ම විහරණ හතර මෙතන දියුණු වෙලා නැද්ද? දියුණු වෙලා තියෙනවා පින්තුනේ. ඒ විදිහට හිතනකොට භික්ෂුන් වහන්සේලාත් ඒ විදිහට හිතන්න පුළුවන් උන්වහන්සේලා. හාමුදුරුවරුත් එහෙම හිතන්න ඕන. කොහොමද? උන්වහන්සේලාත් මේ දායකයන් පිළිබඳව මෛත්‍රියෙන් දකින්න ඕන. මේ දන් පූජා කරන මේ දායක පිරිස් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා හිතන්න බැරි? පුළුවා. ඊට පස්සේ තමන් වහන්සේට අවබෝධයක් තියෙනවා දායක පින්වතුන්ට වැඩිය මේ සංසාරයේ තියෙන භයානකකම ගැන. අනේ
මේ සසර සත්වයන් කොච්චර අසරණකද ඉන්නේ, මේ කෙලෙස් දුකින් පීඩා වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් විවිධ ගැටළු ප්‍රශ්න මැද මේ දම් පූජා කරන්නේ. දානයක් පූජා කරන වෙලාවේ සමහර වෙලාවට තිබිලා නෙවෙයි පූජා කරන්නේ, සද්ධාව නිසා පූජා කරන තැන් තියෙනවා. ඉතින් එතකොට මේ කරුණාව හිත ඇති කරගන්න උන මේ සසර දුකෙන් මේ දන් දෙන ඥාතීන්, මේ දන් දෙන දායක පින්වතුන් මුදවන්ට මම මොනවද කරන්න ඕනේ? මමගේ ආශිර්වාදයේ හේතු වෙත්වා, නැත්නම් ඔවුන් ගැන තියෙන කරුණාව කරුණා මාත්‍රයකින් දැකලා ඔවුන් ඒකේ මුදවන්ට එක බණපදයක් මට කියන්න පුළුවන් නම් ඒ අවබෝධයට පත් කරවන්ට ඒ හැමදෙනාම කොච්චර වටිනවද කියලා ඒ සිතුවිල්ල භික්ෂුන් වහන්සේලාට හිතන්න පුළුවන්. ඒ වගේම තමයි මුදිතාව. මේ දන් පැන් දෙන අය සශ්‍රීක වෙත්වා, දියුණු වෙත්වා, ඔවුන්ගේ සිතේ දියුණුවත්, ඊට පස්සේ කාමභෝගී අයනේ, ඒ නිසා ඔවුන්ගේ භෞතික සැප සම්පත් පවා දියුණු වෙන්න මේ පින්කම හේතු වෙත්වා කියලා. ඒක කියන්නේ ඉරිසියාවකින් තොරව, ඇති දේවල් පිළිබඳව ඉරිසියාවකින් තොරව ඔවුන්ගේ ලබාගත් සිතේ සොම්නස් භාවය, මොකද දන් දෙන කෙනා හිතේ ඇති කරගන්න සතුට, ඒ සතුට ඉරිසියාවක් අතරම ලබන ඒ දානෙ පිළිගන්න ස්වාමීන් වහන්සේලාට නැහැ. එතකොට උන්වහන්සේලා ඒ සතුට දැකලා ඒ ගැන ඉරිසියාවකින් තොරව දායක පින්වතුන්ගේ භෞතික සැප සම්පත් මේවා හැම දේ පිළිබඳවම මුදිතාවෙන් දකින්න පුළුවන්, උපේක්ෂාවෙන් දකින්න කොහොමත් පුළුවන් මේ කර්මයේ දායාද කරගත්ත කෙනෙක්, මේ දානේ පූජා කරන කෙනා, මේ කෙනා කර්මය තුරුළු කරගෙන යන කෙනෙක්, කර්මය ඥාතියා කරගෙන යන කෙනෙක්, අනේ මේ දානය හේතු කරගෙන ඒ කර්මයෙන් අත්මිදෙන්ට මේ කර්මානුරූපී ගමනේ නිමාව දකින්ට මේ දායකයන්ට අවකාශය සැකසෙත්වා කියලා හිතන්න බැරිද? පුළුවන්. ඉතින් ඒ නිසා මේක පින්වතුනි ඕනම තැනක, මේක ගෙවල් වල, මේ හැම තැනකම කරන්න පුළුවන් දෙයක්. දැන් මේක ශාසනය ඇතුළත් කරන්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ ඔය සාරාණීය සූත්‍ර දේශනාවල, පඨම සාරාණීය, ද්විතීය සාරාණීය වගේ සූත්‍ර දේශනාවලදී උන්වහන්සේලාගේ භික්ෂුන් වහන්සේලාගේ සමගිය සාමග්‍රිය, භික්ෂුන් වහන්සේලාගේ දියුණුව, එකමුතුකම ගැන භාග්‍යතුන් වහන්සේ හිතලා සාරාණීය කරුණු හයක් දේශනා කරනවා. ඒ හයෙන් තුනක් භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ ඔය මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ඇති තැනත් නැති තැනත් දියුණු කිරීම ගැන කතා කරන්න. ඒ කියන්නේ මෛත්‍රී සහගත වචී කර්මය ඇති තැන නැති තැන ඒ සියලු තැන්වල පතුරවන්න කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා භික්ෂුන් වහන්සේලා ගැන. එතකොට ඒක ඇති තැන නැති තැන දෙකේම කියන්න කියලා පෙන්වන්නට කියලා කියන්නේ මේ වචී කර්ම සිද්ධ කරන්න කියලා කියන්නේ. සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා පින්වතුනි ඇති තැන කතා කරන්නේ එක විදිහක්, භික්ෂුන් වහන්සේලාට එහෙම නැත්නම් ඒ භික්ෂුවට ආමන්ත්‍රණය කරන්නේ එක විදිහක්, නැති තැන කතා කරන්නේ තව විදිහක්. එහෙම තියෙනවා ඇති තැනත් නැති තැනක්. ඒ කියන්නේ දකින තැන සහ නොදකින තැන, මේ හැම තැනදීම එක සිද්ධ කරන්න කියලා කියනවා. මට මුංචි අත්දැකීමක් තියෙනවා. එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙකුගේ ඩ්‍රයිවර් මහත්තයෙක් මට කතා කරා යම්කිසි හේතුවකට. ඊට පස්සේ මගේ ගම ගැන ඇහුවා. මගේ ගම ගැන අහනකොට මං ඇහුවා, ඇයි මගේ ගම ගැන අහන්නේ? ඔයත් දන්නවා මගේ නම සගම අනෝමදස්සී හාමුදුරුවනේ. සගම කියන්නේ මං ඉපදිච්ච ගම. නෑ, මෙන්න මේ හාමුදුරුවෝ ඔබ වහන්සේට සගම සගම කියලා කියනවා. මේ සගම සගම කියලා කියද්දි මට මං දැක්කා ඔබ වහන්සේගේ එක්ක කතා කරද්දි සගම හාමුදුරුවෝ කියලා කියනවා. ඉතින් මේ අනිත් අයත් එක්ක ෆෝන් එකෙන් කතා කරද්දි වෙනත් හාමුදුරුවොත් එක්ක ඔබ වහන්සේ ගැන කියද්දි සගම සගම කියලා කියනවා. ඉන්න තැන විතරක් සගම හාමුදුරුවෝ කියලා මූන්ට කතා කරනවා. එනිසා මට මේ ඒක දැනගන්නටත් ඊට පස්සේ ගම ඇත්තරම මේ සගම කියන්නේ මොකද්ද කියලා දැනගන්න කතා කරේ කියලා මේ විස්තරය කිව්වා. එතකොට මම ඒක අහගත්තේ අර මගේ ගම කොහෙද කියලා එයාට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේක නිතරම අර ස්වාමින් වහන්සේගේ රියදුරෙක් ගමන් බිමන් යනකොට හැම වෙලේම මේ වචනේ කිය අනිත් අයත් එක්ක දුරකථනයෙන් කතා කර කර ඉන්නකොට මෙතකොට මෙයාට මේක ඇහිලා තමයි මෙයා මගෙන් අහන්නේ. මේ මගේ නම්බරේ හොයාගෙන කතා කරා
ඊට පස්සේ කතා කරාට පස්සේ මම මෙන්න මෙහෙම කිව්වා, මේ මගේ ගම මෙන්න මේක, ඔයා ඇයි ඇත්තට මේක ඇහුවේ නෑ, මේක නිතරම ඇහෙන්ට ගත්තා මේ වාහනේ ඩ්‍රයිවිං කරනකොට. එතකොට මම තේරුම් ගත්තා අන්න ඉන්න තැන සගම හාමුදුරුවෝ, සගම ස්වාමීන් වහන්සේ, මොකද මගේ ගමෙන් කතා කරන්නේ ගොඩක් ස්වාමීන් වහන්සේලා සගම හාමුදුරුවෝ කියලා. එතකොට ඒ වෙලාවේ ඉන්න තැන බොහෝම මෛත්‍රී සහගත විදිහට වචී කර්ම භාවිතා කරනවා. හැබැයි නැති තැන අවඥාවෙන් ඒ නම සමහර වෙලාවට භාවිතා කරනවා කියලා කිව්වා. ඒක දෝෂාරෝපණය කරන්න, කියන්නේ දොස් සහගත වචන භාවිතා කරනවා කිව්වා. නමුත් ඒවා අපිට ආරංචි වෙනවා. සමහර ඒවා ආරංචි වෙන්නේ නැහැ කියලා එහෙම ප්‍රකාශ කරාට තනතන ගිහි අය වෙන්න පුළුවන්, පැවිදි අය වෙන්න පුළුවන්. ඒවා අපිව දැනුවත් වෙනවා ඒ කතා කරන විදිහවල්, ඒවා අපිට අහන්න ලැබෙනවා. එතකොට මේ අසමගිකම් ඇති වෙන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්නවා මේ වචී කර්මයේ සාමග්‍රිය නැතිකම බලපානවා කියලා. අනිත් එක තමයි කාය කර්මයේ. කාය කර්ම කියලා කියන්නේ ඉන්න තැන වඳිනවා පුදනවා, නැති තැන එයාට ගෞරවයක් නැති විදිහට හැසිරෙන තැන් තියෙනවා. එතකොට මේ මෛත්‍රී සහගතව හැසිරීම නැතිව කාය කර්ම පැවැත්ම, ඉන්නකොට වඳින, නැති තැන එයා පිළිබඳව ඒ කාය කර්ම නැති බව. අනිත් එක මනෝ කර්ම. මනෝ කර්ම ඇති තැනත් නැති තැනත් කෙසේ පවත්තන්න කියනවා මෛත්‍රී සහගත වෙන්න ඕන කියලා කියනවා. මෙන්න මේ කාරණා තුන පින්වතුනි මේ ඇත්තටම මෛත්‍රී සහගත බව පිළිබඳව පෙන්වන්නට සාරාණීය කර්ම හයක් දේශනා කරද්දී එකින් තුනක් භාග්‍යතුන් වහන්සේ ඔය මෛත්‍රී සහගත වචී කර්ම, කාය කර්ම, මනෝ කර්මත් එක්ක ගලපලා උන්වහන්සේ දේශනා කරලා තියෙන මේක ඉතාම වටින එකක් ඉඳා. ඒ නිසා මේවා gederiddi උනත් සැමියා ඉන්න තැන යාට කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පවත්වනවා වගේ නැති තැනත් ඒ ස්වභාවයෙන් ගනුදෙනු කරනවා නම්, ඒ ස්වභාවය පවතිනවා නම් ගැටුම් හැදෙන්නේ නැහැ පින්වත්නි. නැත්තම් ගැටුම් ඇති වෙනවා. ඉන්න තැන එකක්, නැති තැන දේශ සහගතව හැසිරෙනවා. ඉන්න තැන මොකක් හරි හේතුවකට මෛත්‍රී සහගතව හැසිරෙනවා. එතකොට මෙන්න මේ කියන ස්වභාවයන් භාග්‍යතුන් වහන්සේ දියුණුව පිණිස හේතු වෙන, සාමග්‍රිය පිණිස හේතු වෙන කාරණා විදිහට පෙන්වනවා. එතකොට ඔබ හිතන්න මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන එක ඔබ කායත් එක්ක හරි සම්බන්ධව මොකක් හරි ආයතනික ප්‍රධානියා ගැන ඔබට මේ විදිහට හිතන්න බැයිද? ආයතනික ප්‍රධානියාට බැරිද තමන්ගේ සේවකයෝ ගැන මේ විදිහට හිතන්න? මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාවෙන් දකින්න බැරිද? මේ අපි සම්බන්ධ වෙලා අපිට එකතු වෙච්ච කය ගැනද මෙහෙම හිතන්න බැරි? දායකයෝ ගැන හිතන්න බැරිද භික්ෂුන් වහන්සේලාට? පුළුවන්. භික්ෂුන් වහන්සේලා ගැන හිතන්න බැරිද දායකයොන්ට? පුළුවන්. අම්මා තාත්තාට, දරුවෝ ගැන හිතන්න පුළුවන් වගේම දරුවන්ටත් මේ දෙමාපියෝ පිළිබඳව මේ සිතුවිලි වලින් දකින්න පුළුවන් සුවපත් වෙත්වා කියන ස්වභාවයෙන්, දෙමාපියන්ගේ දියුණුව දැකලා සතුටු වෙන දරුවෝ විදිහට, එයයි කර්මයෙන් දායාද වෙච්ච පිරිසක්, එයයිට කර්මය දුරු කරගන්න උපකාර කරන්න ඕන කියලා දෙමාපියෝ කුසලයේ නිරත කරවන්න දරුවන්ට බැරිද? පුළුවන්. ඒ නිසා පින්වත්නි මේ සම්බුද්ධ ශාසනය ඇතුලේ මෙන්න මේ කාරණා හතර සියලු තැන්හි අපිට ගලපගෙන, සියලු තැන්හි මේ කාරණා හතර අපිට පුළුවන් නම් භාවිතා කරන්න, ගැටුම් ප්‍රශ්න අවම කරගන්න, මානසික සහනය ඇති කරගන්න පුදුමාකාර විදිහේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා එවන් බඹ සර සිතුවිලි, එහෙම නැත්නම් මේ සිව්බඹ විහරණ සිතුවිලි සිතේ දියුණු වෙන්න මේ දේශනාව උපකාර වෙත්වා කියලා ඔයත්තන්ට ආශිර්වාද කරලා පින්වත්නි අපිට දැන් වර්ෂාව නිමා වෙමින් යන්නේ. ඒ නිසා අපි සිහිපත් කරා වගේ අපේ සේනාසනේ බුදු කුටි වහලේ කටයුතු නිමා කරගන්නට දැන් වැඩ පටන් ගන්නට සුසු කාලය කියලා මම හිතනවා. වර්ෂාපතනයේ දැන් ටිකෙන් ටික බැහැර වෙලා යන නිසා, එනිසා තවදුරටත් ඒ කටයුත්ත නිමා කරගන්නට වගේම තමයි තවත් මම මතක් කරා වගේම සේනාසන කුටියක්, එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලාට වැඩයින්ට කුටියක් ඉදි කරගන්නට අවකාශය තියෙනවා. එහෙම නැත්නම් ඒ සඳහා කටයුතු සූදානම් වෙමින් යනවා. එනිසා භික්ෂුන් වහන්සේලා කෙරෙහි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාව තියෙන යම්කිසි කුසලයට කැමති පින්වත් පිරිසක් ඉන්නවා නම් ඒ ඇත්තන්ට පුළුවන් තවදුරටත් ඒ සේනාසන කුටි ඉදි කරගන්නට දායකත්වයෙන් එකතු වෙන්න
අපි දින ගණනාවක් මේ සම්බන්ධව සීපත් කිරීමුත් කරා. ඉතින් ඒ නිසා ඒ සඳහා දායකත්වයෙන් එකතු වෙන්න පුළුවන් නම්, ඔබට කැමැත්තක් තියෙනවා නම් බුදු කුටිය සකස් කරගන්නට වගේම සේනාසන කුටිය සකස් කරගන්නට දායකත්වයෙන් එකතු වෙන්න, ඔබට ඇති හැකි විදිහට, ඔබට තියෙන විදිහට, පුළුවන් විදිහට, ඔබට මේ වෙලාවේ දායකත්වයෙන් එකතු වෙන්න අවකාශය තියෙන විදිහට ඒ සඳහා දායකත්වයෙන් එකතු වෙන්න පුළුවන්. ඒ සඳහා වැඩිදුර තොරතුරු දැනගන්නට මම දුරකථන අංකයක් සඳහන් කරනවා. මේ දුරකථන අංකයට කතා කරලා ඒ පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන් කොහොමද දායකත්වයෙන් එකතු වෙන්නේ කියලා. දුරකථන අංකය තමයි 071-3200-814. අයත් සීපත් කරොත් 071-3200-814 කියන මේ දුරකථන අංකයට කතා කරලා ඔබට මේ පිළිබඳව දැනගන්න පුළුවන්, විස්තර දැනගන්න පුළුවන්. ඒ සීපත් කිරීමත් එක්කම පින්වත්නි, දැන් සෝදානම් වෙන්නේ ධර්ම දක්ෂිනාවට ඉතාම පින්ිතින් දායකත්වයෙන් එකතු වෙච්ච පින්තුන් සීපත් කරලා ඒ පින්තුන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට. මුලිනුත් සඳහන් කළා වගේ අද දේශනාවට ඉතාම පින්ිතින් දායකත්වයෙන් එකතු වෙනවා 295 ඒ විධානගේ කෑල්ල එල්ලාවල පදිංචි කෝසල කරුණාරත්න මහත්මයා සහ සුජාතා කරුණාරත්න මහත්මිය කියන පින්වත් දෙපළ. ඒ පින්වත් දෙපළ ඉතාම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයෙන් එකතු වෙලා අපේක්ෂා කරන්නේ 295 ඒ විධානගේ කෑල්ල එල්ලාවල පදිංචිව සිට මීට වසර 3කට පෙර මිය පරලෝ යන්නට යෙදිච්ච වසන්තා කුමාරි කරුණාරත්න මහත්මියටත්, ඒ වගේම තමයි වසර 2කට පෙර මිය පරලෝ යන්නට යෙදුණු එම්.ඒ. පොඩිමණිකේ මාතාවටත්, ඒ වගේම මීට වසර 14කට පෙර මිය පරලෝ යන්නට යෙදුණු ඊ.වයි.ඒ. කරුණාරත්න නිලමේ පියතුමාණන්ටත්, ඒ වගේම දයාවංශ සමරසිංහ දිසානායක මහත්මයාටත් පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම තමයි සුජීවත්ව වාසය කරන පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත් ඒ පිංගතුන් අපේක්ෂා කරනවා. ඒ පිංගතුන් අපේක්ෂා කරන විදිහට ඒ පිංගතුන් නමින් මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මේ පිං අත්පත් වෙත්වා. ඒ වගේම තමයි ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ධර්ම දක්ෂිනාවට එකතු වෙච්ච හැම දෙනාම නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පිං අත්පත් වෙත්වා. ඒ සියල්ලන්ටම ධර්ම අවබෝධය තුළ සැනසෙන්නට මේ පිං උපකාර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එවගේම තමයි දේශනාවට දායකත්වයෙන් එකතු වෙච්ච පින්වතුන්ටත්, එවගේම ඒ පින්වතුන්ගේ පවුල්වල සුජීවත්ව වාසය කරන හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනය ලැබෙත්වා. දේශනය ශ්‍රවණය කරපු හැම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙත්වා. ධර්ම අවබෝධය තුළ සැනසෙන්නට මේ ධර්ම දානමේ කුසලය, ධර්මය ශ්‍රවණය කිරීමේ කුසලය මහෝපකාරී වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං, චිරං රක්කන්තු දේශනං, චිරං රක්කන්තු මං පරන්ති. අද දේශනාව ශ්‍රවණය කරපු හැම දිනාටමත්, net fm කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මෙතෙක් කල් සේනාසනය ඉදිකිරීමට දායකත්වයෙන් එකතු වෙච්ච පින්වත් හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනය ලැබෙත්වා. ඒ සියල්ලන්ටම ධර්ම අවබෝධය තුළ සැනසෙන්නට මේ පින් කුසල් උපකාර වෙත්වා. සියල්ලෝ නිවනින් නිවෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. අද net fm රේඩියෝවේ බදාදා ධර්ම දක්ෂිනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතිපූජනීය සගම අනෝමදස්සි ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාව සමගින් ඔබට ආරාධනා කරන්න කැමැති බුද්ධ දේශය ඉතාමත්ම ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන්, විශ්වාසවන්තව වන්දනා කරන්නට බලාපොරොත්තු වනවා නම් ඔබ තෝරාගත යුතු විශ්වසනීයම ආයතනය තමයි ට්‍රැවල්නෙත් ආයතනය. සිලු පුදසත්කාර ඉතාමත්ම හොඳින් සිදුකරන දේශීය ක්‍රමයට ආහාරපාන
සපයන ඔබේ ගමන් ආරක්ෂාව පිළිබඳව වැඩිවැඩියෙන් සැලකිලිමත් වන සියලු සිද්ධස්ථාන පිළිබඳ ඉතාමත්ම හොඳට පැහැදිලි කරලා දෙන මේ සියලු දේවල් වලින් සමන්විත ට්‍රැවල්නෙත් ආයතනයට කතා කරන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363, 0112-863-363, ඒ වගේම 0076-71-672-0076-71-872 කියන දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒත් සමගින් ඊළඟ ශ්වේත පූජා වැඩසටහන ඔබේ ගමේ නගරයේ ආයතනයේ වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන පවත්වන්නට පුළුවන්කමක් තිබෙනවා. කතා කරන්න 0776-51-272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සංවිධානය කරන ඕනෑම ආගමික වැඩසටහනක් ආශිර්වාද බෝධි පූජාවන් වේවා, සරරාත්‍රික පරිත්‍රාණ දේශනාවන් වේවා, සජීවීව විකාශය කර ගැනීමට NetFM අපිව සම්බන්ධ කරගන්නට පුළුවන්කමක් තිබෙන වගත් අපි සතුටින් සිහිපත් කරනවා. අපි යලිත් හමු වන තෙක් සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබී ඔබේ ජීවිතය සුවපත් වෙන්න කියලා. සුවදායි රාත්‍රියක්.